වන අලි තර්ජන හේතුවෙන් ජීවිත හානි හා දේපල හානි සිදු ඇති බවයි. ඉරිඟුවැණි කොඩබෝගු වලට වන අලි හානි සිදු කළා. හවසට ගමට එන මානවකයන්ගේ ජනතාව පීඩාවට පත් වෙනවා. රයිට් ඊයේ දැවිල් ඉන්නේ පොඩි ඇඩ්වෙන්චර් වැඩකට. බලනවාද කොහෙද ඉන්නේ? අපි ඉන්නේ ආද රිදිය ගම. ටිප්පන්නේ විදියක් නැහැ. රටේ දත්තෙත් එක්ක දුර යන්න බෑ. අපි ආවද යාළුවෙක්ගේ වාඩියට. ආවේ ඊර වනාලි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒගොල්ලන් දැන් මේ වගා කරන්නේ. ඔයාලට පේනවද දැන්? වගා කරන්නේ මේ විදියට කෙසෙල්, තක්කාලි වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඉතින් මේ වටේටම කැලේ. ඔයාලට මම වීඩියෝ එකක් කරනවා දාන්න. වටේටම කැලේ තියෙන්නේ. ඉතින් මේ වගේ කැලයක් සුද්ධ කරලා දාන වගාව. එහෙම දාද්දි වටේම අලි ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට ඒවෙන් ආරක්ෂා වෙන්න මේ හරි අලි වැටවල් අදිනවා. ඉතින් ඒකට වාඩියේ තියෙන බැටරිය, ඒ බැටරියෙන් DC කරන්ට් එක අරගෙන ඒක කෙලින්ම අලි වැටට දෙනවා. එහෙම දින තමයි තියෙන්නේ. ඉතින් එහෙම හැදුවට පස්සේදී මුළු විදම වටේටම කරන්ට් එක අදිනවා. එහෙම ඇද්දට පස්සේදී දැන් මේ වගාවට සත්තුන්ට ඉන්න බෑ. මොකද රෑට කරන්ට් එක දැම්මම එයාලට වදිනවා. ජීවිත හානි වෙන්නේ නැහැ. නමුත් අලිය බයයි. ඉතින් එහෙම හදපු කරන්ට් වැටක් ඊරේ අලියට කැඩිලා තියෙනවා. අපි දැන් අද ඇවිල්ලා තියෙන්නේ ඒක හදන්න. දැන් මේ උඩින් තියෙන්නේ අලිය වැට. කල්ලි තියෙන්නේ කල්ලි. එක මේ විදියට කණුවක් දාලා ඒ කණුවට දුරින් තමයි වැට දාලා තියෙන්නේ. රයිට්. මේ තියෙන්නේ වටේටම කැලේ තියෙන්නේ. ඉතින් අලි ඇවිල්ලා තියෙන්නේ මේ පැත්තේ මේ කැලෙන්. ඇවිල්ලා මේ තියෙන්නේ යා කඩාගෙන ආපු අත්තා. මේ ළඟ තිබිච්ච ගහකින් මේ මයිල ගහෙන් ලොකු අත්තක් කඩාගෙන ඇවිල්ලා එයා මේ වැටට දාලා තියෙනවා. එතකොට මේ වැටේ තියෙන කනෙක්ෂන් එක නැති වෙලා යනවා බිමට ඇත් එච් එක ගමම්ම. ටිකක් නෙමෙයි ගොඩක් බුද්ධිමත් සතේ. ඉතින් මේ තියෙන්නේ එයා කඩාගෙන ආපු අත්ත. මේ මයිල ගහ ලොකු ගහ මම තේරෙනවාදී. මේක කඩාගෙන ඇවිල්ලා තියෙන මෙතන මේ ඉස්සර ගහේ මේ තියෙන්නේ එයාගේ අඩි අඩි පාරව. දැවැන්ත මෙහිවුමක් එයා මෙතන ගියත් කළ තියෙනවා. මෙන්න මේ ගහෙන් තමයි මේ ගහ තමයි කඩාගෙන ඇවිල්ලා මෙතෙන්ට දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉවසදී කරන්ට් එක මෙතනින් නැති වෙච්ච ගමන් එයා යනවා මෙතන තියෙන වගාවට කන්න. ඉතින් එහෙම තමයි. අපේ කට්ටිය දැන් අලි වැට හදන්න අලුතෙන් කණු කපාගෙන ආවා. කණු කපන් ඇවිල්ලා දැන් ඒව සුද්ධ කරගෙන ඇවිල්ලා දැන් හයි කරන්නයි හදන්නේ. මේ තියෙන්නේ කණු මේ තියෙන විදියට. මේ තියෙන කම්බි. මේ තියෙන කම්බියට ඩැමේජ් කරාට පස්සේදී මේක බිම ගෑවෙන්නේ. මේක ඇර්ත් වෙච්ච ගම කරන්ට් එක නැති වෙනවා. Thank you.
තියෙන කනුව තමයි දැන් ඉඳන් හදන්නේ. ඊට පස්සේ මේකට ආයතනය කරන් සප්ලයි එක දෙන්න හදන්නේ. කප්පිය දාන්නේ ආය අරකට ගත් වෙනවා නේද? ඔව් කනෝද නේ? ඉන්න මුදේ මේ ඔව් මේක වැඩව ගැඩි හරින්න කියලා ලගින්න බලය. ඔන්න ඊම කරපැත්තේ මේ තුමද දුන්නා. මේ පැත්තේ තමයි තුමද දුන්නා. ඈ? මේ පැත්තේ තමයි තුමද මම
ගීපේට මටම බය හිතෙන දවල්. ඒක කරකටද? කම්බිඩි කොක්කම දිගහැරලා ආයමත් සැරයක් කරකට හදනවා මම පාත් කරන පාත් කරන පාත් කරන ඒ ලඩු පාට දෙන්නවා හදා ගන්නවා ගහක් ගෙනල්ලා තියෙනනේ දන්න ගානට වැඩේ ගෙනත් දාන්නනේ ඌ දාලා තියෙන හැටි ඒකනේ කනුවට දාලා ගානට කනුවටම දාලා තියෙනනේ උස්සලා අර මුල පැත්ත දාලා තියෙන්නේ ඉස්සෙල්ලනේ ඈ අර පැත්තෙන් උස්සලා දාලා තියෙන්නේ
අපි දැන් වැටේ වැඩ ගොඩාක් දුරට ඉවර කරා. මේ කණු දෙක අද ඉවර කරා. තව එක කණුවක් හදන්න තියෙනවා කියලා කිව්වා. ඒකත් හදලා ඉවර වෙච්ච ගමන් වැඩේ හරි. ඊට පස්සේ ලස්සන view එකක් තියෙනවා අපි ඒක බලන්න යනවා. යහපැත්තේ වැවක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න යනවා. right බලමු මොකද එන්නේ කියලා. මේ විදිහට මේක වැඩම වටේටම මේ විදිහට කණු දාලා කම්බි ඇදලා තියෙන්නේ. ඒක මේක නිසා තමයි මේ වගාවට එන්නේ නැතුව තියෙන්නේ. මේක තමයි ආරක්ෂක වැඩ. අපි අලියට ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අවසන් කරා. දැන් ඒ වැඩ ඉවර කරලා දැන් ආවේ අපි වැව බලන්න. අලියට ඒ වැඩ ඉවරයි. දැන් අපි මේ යන ගමන් වැව බලන්න.
මෙතෙන්ට තමයි අලි එන්නේ හැන්දෑවට වතුර බොන්න මෙතනින් වතුර බීලා තමයි ගොවි තැන් වලට හානි කරන්න යන්නේ ඉතින් කරදරයක් තමයි මේ මිනිස්සුන්ට මේ තියෙන අලි අඩි පාරවල් මේ තියෙන්නේ යාලා ඉවිල්ල ගිය පාරවල් ඒ තියෙන දැනුත් මෙතන ටිකක් භයානක පොට් එක මොකද කොයි වෙලාවෙ කොහෙන් එයිද කියන්නේ